ප්‍රජාතන්ත්‍රවාදී රටාවක්. ඇහුව ගමන් මිනිස්සුන්ගේ ඔළුව අපිට නම් සාධාරණ නැහැ. අපිට නම් සාධාරණ අපේ යුතුකම් ටික අපි නිෂ්ට කරගන්න. අපි අයිතිවාසිකම් මොකද වෙන්නේ? මම අහනවා ඔබේ දුප්පත් මිනිසාට, ගොවියන්ගේ දරුවාට, ගුරුවරයාගේ දරුවාට, කම්කරුවාගේ දරුවාට ජාතික පාසලට යන්න ධනපතියාගේ බලපතියාගේ කුලපතියාගේ මන්ත්‍රීවරයාගේ අමතිවරයාගේ රාජ්‍ය ඉහළ දරණ පුද්ගලයාගේ වෛද්‍යවරයාගේ දරුවා ජාතික පාසල විදාන නැහැ, ප්‍රසිද්ධ පාසල විදාන නැහැ. එම ප්‍රසිද්ධ පාසලේ නමට සරිලන ආකාරයට රටේ වෘත්තීන්ද නිර්මාණය කර ඇත. එම සමුග සාකච්ඡාවලදී ඔවුන්ට ප්‍රමුඛස්ථානද ලබා දුන්නේ. මේක මම කියන්න නම් ඔබ දන්න සත්‍යය. එමනම් මේ රටේ අපි සාධාරණයක් ඉස්ට වෙලා තියෙන සාධාරණ ඉලක්ක ජාත්‍යන්තර පාසල් නම් වූ අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක උපාධිය අවුරුදු 22 23 කින් ලැබෙනවා. සාමාන්‍ය අධ්‍යාපන ලබන පුද්ගලයා අවුරුදු 26 27 28 දී උපාධිය ලබන්නේ. සල්ලි වේදන්ත පුද්ගලයා අවුරුදු 22 23 කින් ලබනවා. මේ විෂමතාවයෙන් කරනවා. සර් ධනපතියාට කොහොම නව සමාජයක ඒ නිසා කවදාවත් අපිට සාධාරණයක් නැහැ. රජෙන් සාධාරණයක් වෙලක් නැහැ. රජෙන් සාධාරණයක් වෙන්නේ. එහෙමනම් සෑම පාසලකම නිසි ප්‍රතිපාදන ලබා දෙන සෑම පාසලක් ප්‍රසිද්ධ සාජාතික සහ නවෝදය පාසල බවට පත් කරන එකම අධ්‍යාපන ආයතන කැටේ ඒ සියල්ල නිසියාකාර අධ්‍යාපන භූමි මෙරටේ සියුම් ජන කොටස එක හා සමාන අධ්‍යාපන ලැබේ අයිතිය තහවුරු කරන්න පුළුවන් සැබෑ ක්‍රමය අවශ්‍යයි. ඒ අවශ්‍යතාව ඔබට ඇති මට ඔබත් කැමති ඔබේ දන්නවා ප්‍රසිද්ධ පාත්‍ර හදවතින් උරුම සමාන ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ විශ්ව